ආයුබෝවන් ඔයාල හැමෝටම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ ලස්සන නිර්මාණය හදන හැටි. චූටි බබාලටත් ඔයාලටත් මේක හොඳටම ගැලපෙනවා. බලමු කොහොමද හදන්න කියලා. ඔයාලට මේ සඳහා හෝල් නූල් පාට දෙකකින් ගන්නත් පුළුවන්, නැත්නම් තනි පාටින් ගන්නත් පුළුවන්. මුලින්ම ඇඟිලි දෙකක් ආදාරේ මේ විදිහට හුල් නූල අරගෙන ඇඟිලි දෙක වටා ඔතා ගන්න. කැමති ප්‍රමාණයක් ඔතා ගන්න පුළුවන්. මේ ආකාරයට අපිට අවශ්‍ය තරමට නූල් ඇඟිලි දෙක වටා ඔතා ගන්න. ඊට පස්සේ මේ විදිහට කපලා වෙන නූල් කැල්ලක් කපාගෙන අර අපි ඔතපු නූල් එක හිමීට ගලවන්න. ඊට පස්සේ අර අපි කපාගත්ත නූලෙන් මේ විදිහට මැදින් ගැට ගහ ගන්න. හොඳට ගැට ගහ ගන්න, නැත්නම් මේක කපනකොට ගැලවෙන්න පුළුවන්. මේ ආකාරයට හොඳට තද කරලා ගැට ගහ ගන්න. හරි, ඊට පස්සේ වැඩිපුර කොටස් ටික කපලා දාලා මේ විදිහට දෙපැත්තේ තියෙන කොටස් ටික කපන්නයි ඕනේ. මේ විදිහට දෙපැත්තේ තියෙන කොටස් ටික කපලා අපිට දැන් මේකෙන් ඇවිල්ලා තියෙනවා බෝල් බෝලයක්. බෝලයක් හැටියට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ උඩට ඇවිල්ලා තියෙන වැඩිපුර කොටස් ටික හොඳට කපා ගන්න. හොඳට කැපෙන කතුරක් ගන්න. මොකද නැත්තම් මේක කැපෙන්නේ නැතුනහම බෝල් අපි ගෙට ගහපු ඒවා එළියට එන්නේ ඉඳ තියෙනවා. ඊට පස්සේ ටූත් පින් එකක් ආධාරයෙන් බලන්න කැපිලා නැති කොටස් තියෙනවද, ඇතුළට ගිහිල්ලා තියෙන කොටස් තියෙනවද කියලා මෙහෙම ටූත් පින් එකක් ආධාරයෙන් බලන්න. මේ ඇවිල්ලා තියෙන කොටස් ටික ආයි කතරෙන් කපලා බෝලෙ ලස්සන්ට හදාගන්න. හරි, දැන් අපේ පළවෙනි බෝලෙ ඉවරයි. දැන් අපි දෙවෙනි එක හදමු. දෙවෙනි එකට අපිට ඇඟිලි තුනක් ඕන වෙනවා. ඇඟිලි තුන ආධාරයෙන් මේ විදිහට අපි කලින් එක හැදුවට වඩා ටිකක් ලොකු බෝලයක් හදාගමු. මේ විදිහට එකත් කපලා හිමීට ගලව ගන්න. ගලවගෙන අර අපි කලින් කපාගත්තු වගේ නූල් කැල්ලක් කපලා මේ විදිහට මැද්දෙන් දීලා හොඳට තද කරගන්න. ටිකක් තද වෙන්න ගැට ගහ ගන්න. මොකද නැත්තම් ගැලවෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ දෙපැත්තෙන් මේ විදිහට කපා ගන්න. කපාගෙන වැඩිපුර තියෙන කොම් කොටස් ටික කපලා අයින් කරගන්න. ඊට පස්සේ ඒකේ ඇතුලේ තියෙනවද කියලා බලන්න ටූත් පින් එකක් ආධාරයෙන් මේ විදිහට මේව මූල් ටික ඇඩ් කරලා කපා කරලා හදාගන්න. හරි, දැන් අපි මේ දෙක එකට සම්බන්ධ කරගමු. ග්ලූ ගන් එකක් ආධාරයෙන් මේ විදිහට ලොකු බෝලේ සහ පොඩි බෝලේ එකට තියලා අලවගමු. ඊට පස්සේ අපි කන් දෙක හදාගමු. කන් දෙකට උපයෝගී කරගෙන තියෙන්නේ පේල් ෂීට්. පේල් ෂීට් එකේ ඔයාලට කැමති පාටක් ගන්න පුළුවන්. වර්ණ දෙකක් හෝ වර්ණයක් මේ විදිහට කන් පෙට්ටේ හැදීට කපා ගන්න. හොඳ නිමාවක් වෙන්න නම් මේ විදිහට ලස්සනට කපා ගන්න. ඊට පස්සේ අනිත් කන් පෙති දෙකත් වෙන පාටකින් කපා ගන්න. හරි, දැන් අපි කම්පිති දෙක කපල ඉවරයි. දැන් ඒක අලව ගන්න. අලවගෙන යට කොටසේ ගම් ටික ගාලා අපි දෙක එකට තියලා මේ විදිහට ගොට්ටක් වගේ ආකාරයට අපි අලව ගමු. ඊට පස්සේ වැඩි කොටස් ටික ඔක්කොම කපලා අයින් කරන්න. ඊට පස්සේ මේ ටූත් පින් එකකින් පොඩ්ඩක් ඇඩ් කරලා මේ දෙක අර බෝල දෙකට අපි සම්බන්ධ කරගමු. ගාන්ට බලලා අලව ගන්න. හරි, දැන් අපි කන් දෙකත් අලවල ඉවරයි. ඊළඟට අපිට මේ නිර්මාණයට ඇස් දෙකක් හදාගන්න යෝනේ. මේ විදිහට කළුපාට ලොකු පබුලු ගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට ඒකත් ටූත් පින් එකකින් ගම් ගාලා මේ විදිහට අලව ගන්න. හරි, දැන් අපේ නිර්මාණය අපි හදලා ඉවරයි. දැන් තියෙන්නේ මේකට හෙයා ක්ලිප් එකක් හෝ හෙයා බෑන්ඩ් එකක් මේ සඳහා අලවා ගන්න පුළුවන්.
ඔයාලට මේක ඔයාලගේ චූටි බබාලට උනත් හදල් දෙන්න පුළුවන්. නැත්තම් ඔයාලට ස්වන්ඩකියාවක් ඉදිරියට මේක කරගෙන යන්න පුළුවන්. ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවාට. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ බලන්න දිගටම මාත් එක්ක රැඳී ඉන්න.